රෝස මලට ඉවල්ලා රෙන්ද කඩාගත් රටම දන්න විශ්වවිද්‍යාල කතිකාචාර්ය වියපත් බබරාගේ පැටිකිරිය මෙන්නම්. ඔහු ඔබ අපි කවුරුත් ඉතා හොඳින් දන්නා දේශකවරයෙක්. ඒ වගේම ඊටම දක්ෂ ගුරුවරයෙක්. මේකත් නොකියම බෑනේ. ඔහු සුපිරි ගණයේ වියපත් බඹරේ. විශ්වවිද්‍යාල පද්ධතිය කියලා කියන්නේ බොහෝ දුරට බහුතරයක් ඊටම දුෂ්කර ගම්පලත් වලින් පැමිණෙන එහෙම නැත්නම් ලංකාවේ සිව් දෙසින් එන සාමාන්‍ය පාන්තික සිසු පොකුරකින් සැදුම්ලත් එකක්. හැබැයි මේ කතාව එහෙම සාමාන්‍ය පාන්තික එකක් නන් නෙමෙයි. ඇයිද අපි ආශා කියලා නම තියමුකෝ. ආශා කියලා කියන්නේ දේශපාලනය තුල නිතර කියවෙන නමක් තිබුණු බලධාරියෙකුගේ එකම දුව. ආශා විශ්වවිද්‍යාලයට අතුල් වෙනකම්ම ඒ තරම් සමාජයක ගැටුණු කෙනෙක් නෙමෙයි. කොටින්ම අය කැම්පස් එකට උදේ ආවා හවස ගියේ පුද්ගලික මොටර් රථයක. ඒ වගේම කැම්පස් එක ඇතුළේ තේතරම් මිතුරියන් ඇසුරු කළ කෙනෙක් නෙමෙයි. කතිකාචාර්ය මහතන කියලා කියන්නේ ධනයට බලයට බොහොම කෑදර මිනිසෙක්. ඒ විතරක් නම් මදයි මිනිහ ගෑනු ශරීරවලටත් බොහොම කෑදරයි. මේ කතාව අපිට කියන්නේ ආශාගේ සමකාලීනයෙක්. අපි මිනිහට කිව්වේ මල්සරා කියලා. මල්සරාට කොහොමත් ආශාගේ පැත්තෙන් සෑහෙන තෑගිබෝගේම ලැබිලා තියෙනවා. ඒ හින්දා ආශාට සෑහෙන විභාගවලදී එහෙම මිනිහගෙන් උදව් තිබ්බා. එකපාරක් මිනිහ සෑහෙන අසාධාරණ වැඩක් කරලා අතේ මාට්ටු වුණා. මිනිහා පේපර් එකක් පන්නලා ආශාට දීලා තිබ්බා. ඕක එකපාරක් නෙමෙයි, එක දිගට කීප වතාවක්ම වුණා. පස්සේ අපේ මිනිහගෙන සෑහෙන විමසිල්ලෙන් හිටියේ. අපේ කට්ටිය මිනිහා ආශා එක්ක යන්නේන තැන් ඔක්කොම හොයාගත්තා. වැඩිපුරම ගියපු රෙස්ට් හවුස් එක තමයි අපේ මිෂන් එකට තෝරගත්තේ. දෙන්න එතනට වෙලාව බලලා අපේ කට්ටිය එකතු වෙලා ආශාගේ අම්මයි තාත්තා මුළු පවුලම එතනට ගෙන්නුවා. ආශාගේ තාත්තා ලේසි පහසු ඩයල් එකක් නෙමෙයි, මිනිහා ගාඩ් එක බස්සලා දෙන්න හිටපු කාමරේ දොර කැඩුවා. හෝටලෙටත් සෑහෙන අලාභහානි. කෙල්ලට නම් මොන වුණාද කියලා අපි දන්නේ නැහැ. මොකද සිද්ධියෙන් පස්සේ ඒකයි කැම්පස් එක පැත්ත පළාතේ ආවේ නැහැ. මිනිහා කාමරෙන් එළියට පැනලා අංග ජාති කොට්ටකින් වහගෙන පාර දිගේ හෙළුවෙන් දුවලා අරුන්ගෙන් බේරෙන්න. ඒත් ඉතින් ඔය සේනාවෙන් කොහොම බේරෙන්නද? පොර සති දෙකකට පස්සේ කැම්පස් එකට එද්දි දෙබරු විද්දා වගේ ඉඳ මිලා හිටියා.